තථාගතයන් වහන්සේ ඒකත්ය අධිපාය සූත්‍රයේ පෙන්වූ ඒ කාරණාවන්වල ඒ රජුරුවන්ගේ ඒ බලාධිඨානය වෙනුවට අපි නිවන කරා යන්නා වූ ඒ සීල අධිඨානය කරා යොමු වීම පිළිබඳව ඒ කුලාවක සූත්‍රයට සම්බන්ධ කරගෙන අපි මදක් විමසන්න උත්සාහ කරමු. ඒ සක්දෙවිඳුන් ඒ සුරාසුර යුද්ධයේදී පරාජයට පත් වී පලා යද්දී ඒ අසුරයන් ළඟ ළඟම බොහොම වේගෙන් ලුහු බැඳගෙන එනවා මේ අජානීය රථයේ. ඒ අවස්ථාවේදී ඒ වනාන්තරයේ හරහා යන අවස්ථාවේදී මේ කුරුල්ලන්ගේ ඒ කැදලි වලට විශාල හානියක් වෙන්න නියමිතයි කියලා සක්තිවිඳුන්ට පේනවා. ඒ අජානීය රථයේ අශ්වයන් විශාල පිරිස ඒ අජානීය ඒ රථයේ මේ වේගයෙන් ගමන් කරද්දී මේ ප්‍රාණඝාතය සිද්ධ වෙන්න පුළුවන්, මේ සතුන්ට හානි වෙන්න සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව දැකලා මේ මාතිලිට අණ කරනවා, මේ රථය හරවන්න ආපහු, කමන්නේ අපි ඒ සතුරන්ට අහු වෙලා ඒ අපිට හානියක් වුණත් කමන්නේ, මේ සතුන්ට හානියක් වෙන්න දෙන්න බෑ කියලා සීලය අදිෂ්ඨාන කරගන්නවා. ඉතින් මේ වේගයෙන් දැන් පසුපස ඒ අසුර සේනාව ඒ රථය ලුහු බැඳේනවා. මේ මොහොතේදී මේ තීරණාත්මක අවස්ථාවේදී මේ සීලේ අදිෂ්ඨාන කොට බලය අතහැරලා සීලේ අදිෂ්ඨාන කොට ඒ සීල ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාව ඒ සත්වයන්ට වෙන හානිය දැකලා රථය හරවන්න කියලා ඒ සක්දෙහඳුන් කරපු ඒ අණකිරීමට නතු වෙලා ඒ අවස්ථාවේදී මාතලි ඔබට යහපතක් වේවාම කියලා අදිෂ්ඨාන කරලා රථේ හරවනවා. රථේ හරවල ආපහු දැන් මේ ඉදිරියට මේ අවි අමෝරාගෙන එන අසුර සේනාව ඉදිරියට රථේ නැවතත් පදවනවා. මේ අවස්ථාවේදී අසුරයන් කල්පනා කරනවා ඒකාන්තයෙන් ශක්තියෙන් බලය වැඩි කරගෙන මේ රථය අපේ පැත්තට අරගෙන එන්නේ, බලය වැඩි කරගෙන එන්නේ, දැන් නම් ආපහු යන්න වෙලාව හරි කියලා ඒගොල්ලෝ ආපහු හැරිලා බය වෙලා යනවා ඒ රථය දැකලා. මේ ආකාරයට ඒ සක්දෙවිඳුන් අපිට ලොකු ආදර්ශයක් දීලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ තමන්ගේ සීලය අදිෂ්ඨාන කරලා ඒ බලය පැත්තකට දාලා තමන්ට කොයි වගේ ඉරණමක් ඉදිරියට තුනක් කමක් නැහැ, මේ සීලය මම අතහරින්නේ නැහැ, ඒ ප්‍රාණඝාතය සිද්ධ වෙන්න මම දෙන්නේ නැහැ. ඒකට ඒ අවස්ථාවේදී ඒ රථේ පදවන්නේ ඒ කිසිදු සතුන්ට හානි වෙන චේතනාවක් නොතිබුණත් ඒ අවස්ථාවේදී ඒ වෙන්න පුළුවන් හානි වළක්ව ගන්න උමු ඒ දයනුකම්පාවෙන් යුතුව ඒ අදිෂ්ඨානය ගත්තා. එහෙනම් අපි යම් අපේ චේතනාව නොතිබුණත් යමක් සිද්ධ වෙන්නේ ඒ අවස්ථාවේදී එතන ආදර්ශය දුන්නා. අපි අතින් යමක් වෙන්න පුළුවන් නම් ඒකෙන් වළක්ව ගන්න පුළුවන් අවස්ථාවේදී වළක්වා ගැනීම සඳහා අපි කටයුතු කිරීමේ වටිනාකම ඒ ආකාරයට පාණාතිපාතේ පමණක් නොවේ අදත්තා දානෙ ඒ සොරකමක් අපි ඒ කාර්යයන් කරන අවස්ථාවේදී රැකියා කරන අවස්ථාවේ වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම ඒ අපේ අතින් සොරකමක් වෙන්න පුළුවන් අවස්ථා, තව කෙනෙකුට හිරිහෙනයක් වෙන්න පුළුවන් අවස්ථා, අනුන්ගේ කාමවස්තුන් අපි අයුතු ලෙස භාවිත වෙන අවස්ථාවන්, ඒ වගේම බොහෝ විට අපි ලාභයන් බොහෝ පහසුවෙන් ලබා ගන්න පුළුවන් මුසාවාද කළා රැකියාවලදී, ඒ වගේම රජුරුවන්ටත් බොහෝ ඒ බොරු කියලා වාසි ලබා ගන්න පුළුවන් රජයන්වල ඒ මනාප වැඩි කර ගැනීම සඳහා. නමුත් ඒ රැකියාවලදී පවා ඒ ආකාරයෙන් බොරු කියලා තාවකාලිකව ලාභයක් ලැබුවත් ඒ බොරු නැවත එළියට පැමිණෙන විට ඒ ලාභයට වඩා විශාල පාඩුවක් සිද්ධ වෙනවා. රජුරුවන්ටත් එසේමයි, ගෘහපතියන්ටත් එසේමයි. ඒ වගේම ද්වේෂසිත ඇති කරගෙන අපි ඒ ද්වේෂයෙන් කටයුතු කරන අපි අනිත් අය යට කරමින් අපි බලේ පතුරන්න කොපමණ උත්සාහ කළත් ඒක හැමදාම කරන්න බැරි වෙන බව අපි තේරුම් ගත්තේ නැත්නම් අපි ද්වේෂයෙන් අපි
අනිත් අය බය කරගෙන අපි යටත් කරගෙන ඒ ආකාරයට අපි කොච්චර ද්වේෂයේ මූලික වෙලා කටයුතු කරන්නේ යෙදුනත් අවසානයේ ද්වේෂයෙන් අපිට හානියට අපේම හානිය කරා අපේම හානිය ඇති කරන්න හේතු වෙනවා ඒක නිසා සීලය අදිෂ්ඨාන කරමින් ඒ වගේම අපිට කොච්චර වාසියයි අපි පිසුනා වාච කරලා කේලම් කියලා අපි වෙන් කරගත්තා අපේ පැත්තට ගත්තා ඊ සියල්ල తాවකාලිකයි ඒ වගේම සම්ප්‍රප්පලාප කියලා අපි කොයි තරම් ඒ අවධානය ගත්තත් ඒ සම්ප්‍රප්පලාප හරහා නුයිකුත් ආකාරයේ අපි ඒ පුහු ඒ ප්‍රතිරූපයක් මවල පෙන්නුවත් නියම යථාර්ථයේ ලෝකේ යථාර්ථයේ ඉස්මතු වෙනකොට අර මවපු සියල්ල අපිට බොහෝ දුක ගේන හේතු වෙනවා ඒ වගේම අපි ඒ ආකාරයට ඒ ඒ බලේ ඒ බලාධිඨානේ ඒ වගේම භෝගයන්ට ඒ ලබා ගැනීමට ඒ කර්මයන්ට තිබෙනා ඇලීම නිසා ඒ රාගේ ඒ නොයෙකුත් ආකාරයේ සැඩපහරන් පහරවලට ඒ කාම සැඩපහරට මේ භව සැඩපහරට මේ වගේ මම මගේ කියලා දැඩි දෘෂ්ටි අරගෙන ඒ දික්ටි සැඩපහරට ඒ වගේ මේ අවිද්‍යා සැඩපහරේ ගසාගෙන යමින් ඒ රාග හුල ඇනිලා පීඩා විඳිමින් ඒ වගේම ද්වේෂ හුල ඇනිලා ඒ වගේම බියෙන් ඒ වගේම මෝහයෙන් මේ හුල් පහරවල් ඇනිලා ඒ දුක් විඳින වෙනුවට ඒ සීල අදිඨාණය අපි මේ ආර්ය සත්‍යයට අනුවම ඒ සත්‍ය අදිඨාණය පවත්වන්න උත්සාහ කරමු. ඒ වගේම ඡාග අදිඨාණය පවත්වන්න උත්සාහ කරමු. මේ අවස්ථාවේදී ඒ සක්නේ දුන් තමගේ ජීවිතය අතහැරී සීලය වෙනුවෙන් එයා ආදර්ශය අපි ගමු. ඒ ඡාග අදිඨාණය පවත්වන්න උත්සාහ කරමු. ඒ වගේම ප්‍රඥා අදිඨාණය අපි ඇති කරගමු. ඒ මම මගේ කියලා ඒ ගැනීමෙන් වෙන්නා වූ හානිය බියෙන් නැගතියට යන හැටි ඒ ආදීනයන් දැකලා අපි ප්‍රඥා අදිඨානේ ඒ විපටි ව්‍යාපු තේජෝ වායු වලින් සැදුනා වූ ඒ ආකාශ විඥාන ලෝක කිසි දෙයක් අපි කුමන තලයක කුමන ආකාරයේ මේ මොහොතේ අපි ලබලා හිටියත් ඒ සියල්ල මමගේ කියලා ගන්න සුදුසු නැති බව මුදින් වටහා ගන්න උත්සාහ කරමු. ඒ වගේ මේ මෝහෙන් අන්ධකාරයේ අපි නැවතත් ඒ ද්වේෂයෙන් ඒ ලෝභය වගා කරවන්න දෙන ඒ අකුසල සංස්කාරවලට ඉඩ ලබා දෙන ඒ මෝහය පහ කරමු. පහකොට ඒ ලෝභ ද්වේෂ මෝහයන්ට පැමිණ ඉඩ නොදෙන්නට ඒ උපසමාදිෂ්ඨානය අපි පවත්වමු. ඒ ආකාරයට ඒ බලකොටුව ඒ ප්‍රඥා බලකොටුව මේ ශ්‍රද්ධා බලකොටුව ආරක්ෂා කරන්නට අදිෂ්ඨාන කොට වැරදි අදිෂ්ඨානයන්ගෙන් මිදිලා නිවැරදි අදිෂ්ඨානයන් වලට යමු සීල අදිෂ්ඨානයට යමු ඒ සත්‍ය අදිඨානේ ඡාග අදිඨානේ ප්‍රඥා අදිඨානේ උපසම අදිඨානයට යමු ඒ අකුසල සංස්කාර වලට ඒ අබිනිවෙස වෙලා ඒ ඇලීම කියන කාරණාව ඒ තිබෙන ආදීනව දැකලා එයින් වෙන් වෙලා අපි ඒ සීලයේම දියුණු කරගෙන කාය වචී මනෝ සුචරිතයේ පිහිටවා ගනිමින් යතුමු නිවන කරාම යමු සිත් ඇත්තන් බවට පත්වෙමු. ඒ නිවන කරාම සිත් පිහිටවමින් ඉසක් දෙමින්දුන්ව අපි ආදර්ශයට ගෙන මේ ලෝකයේ කිසිම සත්වයකට යම් කිසි හෝ කුඩා හෝ හානියක් වෙන්න තීරණය නම් ඒ සියල්ලෙන් අපි මේ මොහොතේ සිතින් පවා ඒ කිසිම කෙනෙකුට හානියක් වෙන්න නොදී අපි සිතත් කයත් වචනයත් මේ මොහොතේ හික්මවාගෙන ඉන්ද්‍රිය සංවරයෙන් යුතු මේ ලෝක සත්‍ය මේ අකුසල සංස්කාරයන් වලට තිබෙනා වූ ඇලීම ඒ පාපී අදිඨානයන් නිසා කායිකවත් මානසිකවත් බොහෝ දුකකටපත් වී සිටින මේ මොහොතේ සියලු ලෝක සියලු සත්‍යෝ කායිකවත් මානසිකවත් නිදුක් වේවා නිරෝගී වේවා බිය නැත්තෝ විත්වා වෛර නැත්තෝ විත්වා සැපවත් වූ සිත නැත්තෝ විත්වා සියලු දුකින් අත මිදේවා නිවන් සුවපත් වේවා යන මෙත් පැතුම මුළු විශ්වය පුරාම පතුරවමු සුළු මොහොතක්